අරගලයක් තමයි ජීවිතේම අමල් ශාලින්දගේ. අමල්ට දැන් මේ නඩු කන්න වෙලා තියෙනවනේ. දුක නැද්ද? දුක දුක කියන එක නම් ඊට වඩා දුකක් විඳිනවා නේ මිනිස්සු අපි. ඒ කියන්නේ නඩුවකට මේ ඇවිල්ලා යන කියන එක දුකක් නම් ඊට වඩා දුකක් අරේ වක්ගඩු මාරු වෙලා අක්මා මාරු වෙලා දරුව මැරෙනවා. බෙහෙත් නැතුව මිනිස්සු මැරෙනවා. අන්න බොන්න නැතුව මිනිස්සු දුක් විඳිනවා. ඊට වඩා දුකක් ඒක. ඇත්තටම නඩු කියන එක නම් ඒ කියන්නේ අපි හොරකම් කළා නැත්නම් මිනි මරලා අපරාධ කළා නෙමෙයිනේ. සීනිබදු වංචා කළා. සීනිබදු වංචා කළා නැතුව මේ අපි මේ අරගල කරලා කියලා මේ කාගේවත් මේ දෙයක් හොරකම් කළා නෙමෙයි නෙමෙයි. ඒ අරගල කරේ මිනිස්සු වෙනුවෙන්. දුක නැහැ. දුකක් නම් කොහෙවත් නැහැ. තව නඩු වැටුණත් ඒත් දුක නැහැ. ඇයි තතරින්නේ නැහැ කියන්නේ? තතරින්නේ නැහැ. ඒ කියන්නේ අර අපි කියන්නේ තව පොඩ්ඩක් දැන් මේක ඊළඟ ස්ටෙප් එකට යන්න ඕනේ. ඒ කියන්නේ අර ඕනම දෙයක් අප්ඩේට් වෙන්න ඕනේ. දැන් ෆෝන් එකක් වුණත් අප්ඩේට් වීමුට තමයි Android එක ඔය දැන් අද මේ වෙනකොට රැඳිලා තියෙන Samsung එක අප්ඩේට් වුණ හින්දා Nokia යන්න ගිය අප්ඩේට් නොවුන හින්දා. ඒත් අප්ඩේට් වෙන්න ඕනේ. අපි අප්ඩේට් නොවුනොත් එතන ප්‍රශ්නයක් තියෙනවා. අන්න ඒ සම්බන්ධව ගැටලුවක් තියෙනවා. ඒ අරින්න වෙන දුකක් නම් එහෙම කිසිම දෙයක් නෑ. දුකක් ඒ සතුටක් තියෙන. ඒ කියන්නේ රට වෙනුවෙන් ඉරේට ඇවිල්ලා කතා කරන්න අවස්ථාවක් හම්බුන එක ගැන මට සතුටක්. සතුට. අන්න 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 වචන. ඒක ඇවිල්ලා සමහරක් අවස්ථාවලදී පොඩි පොඩි හිත් විදෙමින් තියෙනවා. නමුත් අර ඒ අර සතුටට ඒක සම කරන්න බෑ. ඒක හැමෝටම ලබන්න පුළුවන් සතුටක් නෙමෙයි. ඒක ලබන්නත් ඒක මොකක් හරි වාසනාවක් තියෙනුන එක ලබන්න ඒක හැමෝටම කරන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි. ඒක කරපු හැමෝටම ඒක ලබන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි. අපි ඒක ලබන්න වාසනාවන්තුන් අපි මේ රටක මිනිසුන්ගේ ආදරයක් ලබන්න තරම් වාසනාවන්ත උනා. ඒක ඒක දුකක් ඉන්නේ නේ. ඒ වුණාට ෆෝන් එක Android ෆෝන් එකත් ඔයගේ ඇතුළේනේ. අවුරුද්ද 30. අවුරුද්ද 30. ඔව්. ඒක දැන් කොහොම හරි ගන්න ඕනේ. ෆෝන් එකක් මොනවද කරගන්න ඉතින් ඒක ගන්න ඕනේ මේ කමක් නැහැ දැන් අර කට්ටිය කියන්නේ විතර මේ ලබන මාසය NGO එකෙන් සල්ලි වැටි. ඔව් එහෙමයි කියන්නේ නේ. ඔව් ඒකෙන් සල්ලි වැටේක. අපි තමයි දන්නේ කොහොමද කියලා ජීවත් වෙන්න අවල් සානින්ද. අපි තමයි දන්නේ. හැබැයි අපි කාටවත් එහෙම කීකිය මෙහෙම මෙහෙම කියන ඕගලන් දන්නවා. ඕගලන් තමයි පුළුවන් අවස්ථාවක අපිට අත දෙන්නේ. වගේ ඕපේ අයියලා. ඒ හැරෙන්න ඉතින් අපි කාකට අත පාන්න යන්නෙත් නැහැ. මොකද අපි මේ වලට ආවේ මිනිසුන්ගේ දුක දැකලා ඒකට දෙයක් කරන්න මිසක් ඒ මිනිසුන්ව හූරගෙන කන්න නෙමෙයි. එහෙම මිනිස්සු ඇති. අපි ආවේ මේකට මේ ඒ මිනිසුන්ව හූරගෙන කන්න නෙමෙයි. අපි මේක කරනවා අපිට හම්බ කර බීදම් කරපන්. අපි මේක කරනවා අපිට අරවයපන් මේවයපන්. අපි ආවේ ඒකට නෙමෙයි. මේ දෙය අපි කොහොම හරි බලා ගන්නවා. අපි 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 සහෝදර සහෝදරියෝ ටික එකතු වෙලා තම තමන්ව බලා ගන්නවා. අපි මේ ගේම් එකේ ඉන්නවා කොහොමද? මට මතකයි කිව්වා කන විදිහත් කිව්වම අපිට ඇඟේ හිරි වැටෙනවා සහෝදරය. ඒ කියන්නේ ඒ තරම් ඒක කියන්නේ මං විතරක් නෙමෙයි මේක ඉන්නවා කියේ. ඔව් ගොඩක් කට්ටියක් ඉන්නවා. අන්න බොන්න නැති පරිකම් හරියට තියෙනවා දැන්. අපේ මිනිස්සු හිතන්නේ නැහැ මේ ජොබ් එකක් නැති කවුන කියලා. නෑ මේ දන්න කට්ටිය දන්න ඉන්ටර්විව් එකට ගියාම මොන දෙන්න තියාම ප්‍රියාදාමේ. ආ. හමුදාවෙන් හිටියේ? ඔව් ඒ කියන්නේ මොකක්ද හමුදාවේ යුනිට් එක? මම CS. ඒ කියන්නේ CS කියන්නේ අපි තමයි මුළු හමුදායෙම සම්පූර්ණ පෙල් සලාක වියදි සලාක ට්‍රේඩ් කෝස් ප්‍රොමෝෂන් වලට කෝස් ලයිසන් ඉතින් නාමිකේ නීතිය සම්බන්ධයෙන් අරවාවකින් ඉතින් ඔය ඔක්කොම දන්නවා ඉතින් යම් තා දුරට කියලා පැමිණියෙක් නෙමෙයි සාමාන්‍යයෙන් දන්නවා අල්ලන් ගිය වෙලාවේ මේ මට්ටමින් එළියට එන්න පුළුවන් වුණත් ඒකින්ද තමයි මේ හාමියක කියන යම් තා දුරට සාමාන්‍යයෙන් ෆයර් මිනිට් එක සොල්දාදුවෙක් ගන්නට වඩා දෙයක් දන්න හින්දා මොකෝ මං තමයි කාලයක් හාමියකේ සම්පූර්ණ පවර ගන්න සිවිල් වාහන පවර ගත්ත මම ජේඩියර්ලා මේජර්ලා වෙනකන් හාමියකේ තියෙන සිවිල් වාහන ඔක්කොම පවර ගත්තම හාමියකේ ලොකුම සර්විස් එකේ හිටපු තනි ක්ලාර්ක් මම ඉතින් ඒව පාලනය වෙන විදිය ඒ සම්බන්ධයෙන් දැනුවත් වීමක් තියෙනවා ඉතින් මම දන්නවා එතකොට කුරුළු පොළුවේ මේවා ඔච්චර බොරුවක්ද ඒකට ඇක්ෂන් එකක් ගන්නව නම් ගන්න පුළුවන් ක්‍රමෙත් අපි දන්නවා හේතුවට අපි මොකද කරේ අර මම දෙක්ක තමයි අර පොලිසිය කට්ටිය කුරුදු පොළු දාගෙන ඉන්නවා ඒක මම කියන්නේ ඒක අත දික් ඇඟිලි දික් කරින් ඉන්නවනේ පොල්නේ යුද හමුදාවද නෙමෙයි පොලිසියද හේතුව ඔතන්ට එහෙම යුද හමුදාවෙන් ඛණ්ඩයක් එනවා නම් එයාලා මුලින්ම රිපෝට් කරන්න ඕනේ කියලා අදාළ පොලිසියට එයාලට බෑ ඩිරෙක්ට් ඔතන්ට එන්න එයාලා අදාළ පොලිසිය OIC රිපෝට් කරන්න ඕනේ එයාලගේ වෙපන් අංක ඒ එන අයගේ සෙබලා අංක නමත් එක්ක ලිස්ට් එකත් එක්ක ගිහිල්ලා රිපෝට් කරන්න අදාළ පොලිසිය OIC එක. ඊට පස්සේ තමයි එයාලට එතන දෙන්න පුළුවන්. කොහෙන්ද උඩින් පහත් වුණා වගේ එතනට ආව නම් එතන රාජකාරී කරමින් සිටපු පොලිසිය ඒ අදාළ නිලධාරියා බලන්න ඕනේ මෙයාල කවුද? එයාල කවුද කියලා බලන්න ඕනේ. එතකොට එතරම් තියෙනවනේ ප්‍රශ්නය. මොකෝ පොලිසිය අයත් මේක මේ ක්‍රමය මොකද්ද කියලා නොදන්න අය නෙමෙයි. උදම්දාගේ අයත් ඒ ක්‍රමය නොදන්න අය නෙමෙයි. එතකොට
එක්ක පොලිසියයි දැනගන්න ඕනේ මේ යාළ මෙතනට ආවේ කොහොමද කියලා මුලින්ම ඒතර දකිද්ද හොයලා බලන්න. එහෙම නැත්නම් බුදුහමදාව දැනගන්න ඕනේ මෙතනට ගිහිල්ලේ. ඔය දෙකේම ප්‍රශ්න දෙකක් තියෙනවා. අපේ කොමරේගේ යට ගියා. නීතියත් එයාලගේ නීතිය රැකෙන. ඔව් රටත් ඔකට කියන්නේ රටත් නීරත් වෙන් කාණා කාට පවසන්නද මේ දේ. අපිට ඒක මේ අර කියන්න බැ ඇයි අපිට එහෙම මෙයාලට මෙහෙම ඉතින් අපිට මෙහෙම යාළට එහෙම හින්දානේ අපි පාරට බහින්නේ. ඔව්. අබැයි ඉතින් මේ ඇත්තටම අරගලේ ගැන ලිය වෙනකොට ඔගොල්ලෝ ගැන ලිය වෙන්න ඕනේ. මේක අනිවාර්යයෙන්ම. මේක නොලිය වුණත් කමන්නේ. මේ අරගලේ ඇත්තටම ජයග්‍රහණින් ලිය වෙන්න ඕනේ ඉතින්. ආ ජයග්‍රහණේ කළානේ ඉතින්. මේක වඩා ලොකු ජයග්‍රහණයක් කියන්නේ අපි ගැන නොලිය වුණත් කමක් නැහැ. ආ මේ අරගලේ ජය කියන්නේ 100%ක් ජයග්‍රහණිය ලිය වෙන්න ඕනේ. ආ අඩක් ජයග්‍රහණයක් නෙමෙයි 100%ක් ජයග්‍රහණිය ලිය වෙන්න ඕනේ අපි ගැන කිසිම තැනක සඳහන් නොවුණත් කමක් නැහැ. එහෙනම් බර්ගර් මාරයා. ජය වේවා. අමල් සාලින්ද